ජාතික ඵලදායීතාවයට එහෙම නැත්නම් රටේ ආර්ථිකයට මේ මුදල් පිළිබඳ ගනුදෙනු මුදල් පිළිබඳව සම්මත කරගන්නා අතුරු සම්මත ගිණුම් වගේම රටක ජනතාවගේ සහභාගීත්වය ශ්‍රම බලකායේ දායකත්වය අතිශයින් වැදගත් වෙනවා කුසලතා පූර්ණ ජනතාවක් එහෙම නැත්නම් වෘත්තීය හැකියාවන් නැති ජනතාවක් තාක්ෂණයේ තමුන්ගේ ඉගෙනීමට උදව් කරගත් ජනතාවක් ඉන්න විට රටක ආර්ථිකයට තමුන්ගේ ශ්‍රම බලකායෙන් ලබා ගන්නට පුළුවන් ඒ අනගි අවස්ථාව උදා කරගන්නට හැකි බව රටක පාලකයන් දැනගන්නට ඕනේ මොකද රටක මුදල් වගේම රටක ශ්‍රම බලකාය රටකට තාක්ෂණිය අතින් ලබා ගන්න පුළුවන් උදායකත්වය රටක ආර්ථිකය ස්ථාවර කරනවා රටක ආර්ථිකය දියුණු කරනවා ඒ නිසා වෘත්තීය දැනුම විද්‍යා හා තාක්ෂණ දැනුම කාර්මික දැනුම දරුවන්ගේ අනාගතය ගොඩනගන්න වගේම රට ගොඩනගන්නට අවශ්‍ය ආර්ථික සෞභාග්‍ය උදා කරගන්නට අවශ්‍ය වෙනවා මේ රටේ ජනතාව සෑම විටම උත්සාහ කරන්නේ තමුන්ගේ දරුවන් විශ්වවිද්‍යාලේ කරා ගෙන යන්නට. ඒ මොකද ඔවුන් හිතනවා තමුන්ගේ දරුවන්ගේ රැකියාවක සුරක්ෂාව තිබෙන්නේ ආර්ථික සුරක්ෂාව තිබෙන්නේ එවන් වූ අධ්‍යාපන ආයතනයකින් අධ්‍යාපනය ලැබුවොත් කියලා. නමුත් එයින් පරිබාහිර වූ තාක්ෂණික විද්‍යායතනවලින් කාර්මික විද්‍යායතනවලින් තමුන්ට මේ රටට දෙන්න පුළුවන් දායකත්වයේ පිළිබඳ ආකල්පමය වර්ධනයක් රටේ තරුණ පරපුර කෙරෙහි අපි යොමු කරන්නට ඕනේ ඇති කරන්නට ඕනේ දෙමව්පියන්ගේ දේශපාලන වර්ගීකරණය නිසා දරුවන් කොන් කරන්නේ නැතුව දරුවන් වෙන් කරන්නේ නැතුව කුමන පක්ෂයකට අයිති වුණත් කුමන ජාතියකට අයිති වුණත් කුමන දහමක් ඇදහුවත් මේ රටේ තරුණ පරපුරට එක විදිහකට මෙවන් වූ අධ්‍යාපනයක් ලබා දීලා මේ රටේ තරුණ පරපුර රටේ ප්‍රගමණයට දායක කරගන්නට මේ සියලු සභිකයන්ගේ සහය මා ප්‍රාර්ථනා කරනවා මා හිතනවා අපිට ඒ කරන්නට පුළුවන් එවැනි වෘත්තීය දැනුමක් ලබා දීමෙන් රටේ ආර්ථිකයට මුදල් පිළිමඳ කරන කතා බහට වඩා වැදගත් වූ ඊට එහා ගිය වූ දායකත්වයක් ලබා දෙන්නට පුළුවන් එයින් පසු මට මේ මංගල කතාව ලැබුණු මේ අවස්ථාවේදී තවත් කරුණක් තියෙනවා කතා කරන්නට මේ සභාවේදී යමෙක් තමුන්ගේ ජාතිය තමුන්ගේ ආගම තමුන්ගේ ප්‍රදේශය ගැන කතා කරමින් සමස්ත ජාතිය නියෝජනය කරන්නට සමස්ත ශ්‍රී ලාංකීය ජනතාව නියෝජනය කරන්නට මේ සභාවට එන්න ලැබුණු අවස්ථාව පිළිබඳව සිහි නොකොට ඒ හැල්ලුවට ලක් කරනවා නම් යමෙක් ඉතිහාසය විකෘති කරමින් යම්කිසි වැරදි මතයක් ඉදිරිපත් කරනවා නම් එය තමුන්ගේ භාෂිතය භාවිතා කිරීමේ අයිතියයි අපිට හැම විටම නිශ්ශබ්දව ඉන්නට බෑ නමුත් ඒ පිළිබඳව නැවත නැවත කතා කරනවාට වඩා මේ සභාවේදී කතාබහක් ඇති වුණා මේ රටේ මේ ජාතික අතීතය පිළිබඳ කතාවක් කවුද මෙහි මුල් පදිංචිකරුවන් කාගේ භාෂාවද මෙහි මුල් භාෂාව යන්න නමුත් ඒ පිළිබඳ වාද විවාද නොකර ඒ සඳහා අවශ්‍ය වූ ලිපි ලේඛන මා සභාගත කරනවා නියෝජ්‍ය කාරක සභා සභාපතිතුමනි ඒ පිළිබඳ වැඩි විස්තර ඕනෑම කෙනෙකුට මේ ලිපි ලේඛන වලින් කියවා දැනගන්නට පුළුවන් එයින් ඒ වැරදි මතය පිළිබඳ තියෙන වැරදි අවබෝධය නිවැරදි කරගන්නට පුළුවන් ඒ වගේ මට මේ ලද අවස්ථාවේදී 5.2% වූ කාන්තා නියෝජනයක් මේ සභාවේ තිබුණද 52% වන ඡන්දදායකයන්ගේ කාන්තා නියෝජනය වෙනුවෙන් මේ සභාවේ සිටින සියලු පියවරුන් සියලු සහෝදරවරුන් සියලු මිත්‍රවන් හිතවතුන් මේ රටේ කාන්තා පරපුරට කලන්නට ඕන යුතුයකම ඉෂ්ට සිද්ධ කරන්නට මේ කාන්තා නියෝජනය අඩුවයි අවලාද නොනගා මේ සියලු දෙනා එකතු වී මේ රටේ කාන්තා හිංසනයට ලදරුවන් දැරියන් දරුවන්ගේ අපචාරයට ලක්වීමට ඇති නීති රීති සම්පාදනය කිරීමට නැවත නීති රීති අවශ්‍ය නම් ඒ සම්පාදනය කිරීමට පවතින නීති රීති යථාර්ථව ක්‍රියාත්මක කරන්නට සක්‍රීයව ක්‍රියාත්මක කරන්නට අවශ්‍ය වූ ප්‍රතිපාදන සපයන්නට එවැනි නීති සම්පාදනයට සහ එවැනි නීති ක්‍රියාත්මක කිරීමේදී අපචාරයට ලක්වන කාන්තාවන් හිංසනයට ලක්වන කාන්තාවන් අපචාරයට ලක්වන කුඩා දරුවන් නැවත නැවතත් මේ සමාජය තුළ අපහාසයට හිංසනයට ලක්වන එක අවම කරන්නට ඉතා ඉක්මනින් මේ නඩු කටයුතු සිදු කරන්නට අවශ්‍ය වූ ප්‍රතිපාදන සකස් කරන මෙන් ඉල්ලා සිටිනවා ඒ සඳහා අවශ්‍ය නම් වෙනම කතිකාවක් ගොඩනගන්නට අවශ්‍ය කාරක සභාවක් හෝ පිහිටවා ඒ පිළිබඳ තීන්දු තීරණ ගන්නා ලෙස ඉල්ලා සිටිනවා මේ රටේ වෘත්තිකයන් මේ රටේ උගතුන් වියතුන් ව්‍යාපාරිකයන් රටට ආදරය කරන බොහෝ පිරිසක් පක්ෂ විපක්ෂ ආසනවල වාඩි වෙලා ඉන්නවා අටවැනි පාර්ලිමේන්තුව විසින් මේ දේශයට ලබා දුන්නා වූ වැරදි ප්‍රතිරූපය නිවැරදි කරගන්නට අවස්ථාව ලබා දෙමින් නවවැනි පාර්ලිමේන්තුව නියෝජනය කරන ඔබ සියලු දෙනා මේ අතිශය උත්තරීතර වූ ආයතනයට උත්තරීතර බව නැවත ගෙන ඒවයයි මා බලාපොරොත්තු වෙනවා
ආයතනයක උත්තරීත බව රැකෙන්නේ, ආයතනයක විනයගරුක බව රැකෙන්නේ, ආයතනයක ඒ සුදුසුකම් වලට නිර්ණායක සමාජය සපයන්නේ ආයතනයේ නියෝජනය කරන පුද්ගලයන් අනුවයි. වෘත්තිකයෙක් වෛද්‍යවරයෙක් වෙලා නීතිඥයෙක් වෙලා ගෞරවයක් ලබනවා නම් ඒ මෙතුක්කල් ඉතිහාසයේ පුරා ඒ වෘත්තියට සහභාගී වූ පිරිස විසින් ලබා දුන් ගෞරවයයි ඒ ලබා දුන් නිර්වචනයයි ඒ නිසා අප ඒ ලබා ගත්තා වූ ඕනෑම ගෞරවයක් අතීතයේ පුරා ඒ වෘත්තිය දැරූ මිනිසුන් විසින් ලබා දුන් ගෞරවයයි ඒ එසේනම් මේ පාර්ලිමේන්තුව යනු Honorable Member, your time is up. මේ රටේ මිනිසුන්ගේ ගෞරවයට පාත්‍ර යූතු ප්‍රණාමයට පාත්‍ර යූතු තැනක් බවට පත් කරගන්නට විනයගරුක සංස්කෘතියක් ගොඩනගා ගන්නට දේශපාලන සංස්කෘතියක් ගොඩනගා ගන්නට අපි සියලු දෙනා එකතු වෙමු.